අයිබන් ඔයාලම එකතුලයින්නේ වටපිට යුරිප් චැනලගත් එක්ක. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගෙහෙලෝර් කියන ගම්මානය බොහොම දුප්පත් ගම්මානය. ඒ වගේම මේ ගම්මානය දියුණු නැති නොදියුණු ගම්මානය. ඒකට ප්‍රධානම හේතු වුණේ මේ ගම්මානය වටවෙලා තිබුණා මහා විශාල කඳුවලල්ලකින්. ඉතින් ඒ හේතු නිසාම මේ පුංචි ගම්මානයේ ඉඳලා ළඟම නගරයට යන්න කිලෝමීටර් 50කටත් වැඩි දුරක් යන්න සිද්ධ වෙනවා. මේ ගම්මානයේ මිනිස්සු සුවංගරකයා කරගෙන දුප්පත් ඉදිරියේ මෙයාලගේ ජීවිතය ගෙවුවා. මේ ගම්මානයේ ඉන්න දුප්පත් මිනිස්සේ එයාගේ නම දශරත්. මේ දශරත්ගේ මුළු ජීවිතේම උනේ එයාගේ බිරිඳ. එයාගේ බිරිඳගේ නම තමයි පගුණියා. මෙයාලා සාමාන්‍ය විදිහට මෙයාලට කරන්න පුළුවන් වැඩ කරගෙන මේ ගම්මාන ඇතුලේ සතුටින් ජීවත් වුණා. දවසක් මේ පගුණියා කියන ගැබ්බර කාන්තාව දශරත්ට කෑම දෙන්න අර කඳුවැටිය දිගේ ඇවිදගෙන යනවා. ඒ අවස්ථාවේ කවුරුවත් නොහිතපු විදිහට මේ පගුණියාගේ කකුල ලිස්සලා කන්දෙන් පල්ලෙහාට වැටෙනවා. මේ පගුණියා කියන ගැබ්බර කාන්තාව බොහෝ වෙලාවක් ගියාට පස්සේ රෝහල්ගත කරන්න හැකියාව ලැබෙනවා. හැබැයි ඒ වෙනකොට ප්‍රමාද වැඩි. මේ දශරත්ගේ බිරිඳ ලස්සන පුංචි ගෑනු ළමෙක් මේ ලෝකෙට දීලා ඇයි මේ ලෝකෙ නික්ම ගිහිල්ලා. දශරත්ගේ බිරිඳ මියගිපු නිසා මේ තරුණයාගේ ජීවිතේ නොහිතපු විදිහට කඩාන වැටෙනවා. මේ පගුණියා කියන කාන්තාවගේ අවසන් කටයුතු සිද්ධ කළා. ඊට පහුවදාම මේ දශරත් කියන තරුණයා එයාට එයාගේ ලෝකෙ තිබුණු එකම වත්කම එළුව තුන්දෙනා. ඒ එළුව තුන්දෙනා විකුණලා ගල්කටුවකුයි මිටියකුයි මිලදී ගන්නවා. ඊට පස්සේ මෙයා ඒ ටිකත් අරගෙන යනවා කන්ද ළඟට. මේ කන්ද ළඟට ගිහිල්ලා මෙයා කියනවා ජීවිතේ කිසිම දවසක මට වුණා වගේ කරදරයක් මම මේ ගමේ මිනිස්සුන්ට ආයෙ වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. එහෙම කියපු ඒ දශරත් ගල්කටුවයි මිටියයි පාවිච්චි කරලා අර කන්ද කපන්න පටන් ගන්නවා. ඉතින් මෙයා රැයක් දවාලක් නැතුව උදේ ඉඳන් මහන්සි වෙලා මේ කන්ද කපනවා. එතකොට මේ ගමේ මිනිස්සු මෙයාට හිනා වෙනවා මෙයා පිස්සෙක් කියලා. මොකද මෙයාගේ බිරිඳ මිය ගියා. ඒ නිසා මෙයාට පිස්සු හැදිලා කියලා ගමේ කට්ටිය මෙයාට විහිළු කරා. ගමේ කිසිම මිනිස්සෙක් වැලි කැටයක තරම්වත් උදව්වක් මෙයාට සිද්ධ කරේ නැහැ. හැබැයි ඔහු පසුපසින්නේ නැතුව ඔහුගේ කාර්යය දිකටම කරගෙන යනවා. ඊට පස්සේ අවුරුදු 22ක් ගත වෙලා මේ දශරත් මහලුවියට එනවා. හැබැයි එයා මහලුවියට එනකොට ගම හරහා නගරයට පාරක් කපලා අවසානයි. ඒ සියල්ලම කරේ කිසිම කෙනෙක්ගේ උදව්වක් නැතුව එයාගේ තනි මහන්සි. මහලුවේ හිටපු දශරත් කියන පුද්ගලයා මුළු ලෝකයටම පෙන්වා දුන්නා මිනිහෙක්ගේ ඇඟ ඇතුලේ තියෙන ශක්තිය කොච්චරද කියලා. ඒ ශක්තිය මෙච්චරයි කියලා නිම කරන්න බෑ කියලා එයා මුළු ලෝකයටම ඔප්පු කළා. මේ විදිහට දුක් විඳලා ලෝකේ ජයගත්ත මිනිස්සු මේ ලෝකේ තව කොච්චර ඉන්නවද? අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න ඔයාගේ අදහස. ඉතින් මේ විදිහම වීඩියෝස් දිගටම බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම වටපිට channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්නත් අමතක කරන්න එපා. එතකොට අපි අලුතින් වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. සීලම දනට සුබ දවසක්.